ප්‍රශ්නවට 10ක් රුපියල් මිලියන 10ක් ඉතින් සුදත් අද මිලියන කීයක් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවද සුදත් නෙවෙයි සුගත් මම හරි සුගත් දැන් මිලියන කීයක් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනද මිලියන 20ම දෙන්න බලාපොරොත්තු වෙන තමයි ආයි නෑ මිලියන 20ක් දෙන්නේ නෑ මිලියන 10යි අපි දෙන්නේ මං අයිපාරක් අවුත් බැරි වෙද්ද නෑ නේද ආයි කරන්න නාලවරේ සෝරි සර් හරි ඉතින් සුගත් පළවෙනි ප්‍රශ්නෙට යන්න කලින් මං කැමති ඔයා ගැන ටිකක් දැනගන්න මම සුගත් වෘත්තිය විදියට වෘත්තිං ගුරුවරේ ඉතින් සැහැණ මහන්සියලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ එච්චරදී මං එහෙම ලොකු දෙයක් කියන්න නැහැ ගුරුවරේ මොනවා සම්බන්ධවද ඔබ ඉගෙනීම් කටයුතු කරන්නේ මම මේ පිහිනුම් ගුරුවරේ ඉන්ටරෙස්ටිං එතකොට දැන් මොනවද ඔබගේ විනෝදාංශ විනෝදාංශයකටත් ඉතින් පිහිනන එකම තමයි කරන්නේ ඉතින් අර ඒ පැත්තෙන්ම මම ඒ කියන්නේ රැකියාවත් හොයාගත්තා නිහතමානී චරිතයක් අපි දන්නවා ලංකාවේ ගොඩාක් පිහිනුම් ශූරයන් බිහි වුණේ දකුණු පළාතේ අම්බලංගොඩ ගාල්ල වගේ ප්‍රදේශවලින් අනිවාර්යෙන් අම්බලංගොඩ කොල්ලෙක් වෙන්න ඕන දකුණු කොල්ලෙක් වෙන්න ඕන ඔබේ නම් නෑ මම දකුණේ නෙවෙයි අර අපි කියන්නේ මේ දකුණේ බෝඩරේ බෙන්තර ඊට පස්සේ අලුත්ගම අපි බස්නාහිර පළාතේ යනවා ඊට පස්සේ බේරුවල මම හිතනවා මේ ඒරියා එකෙන් වෙන්නද අනිවාර්යෙන් නෑ මම දකුණට සම්බන්ධයක් නෑ සර් අපි ඔව් ඉතින් දකුණු පළාත විතරක් නෙමෙයි බස්නාහිර පළාතේනොත් ලංකාවට අති විශිෂ්ට පිහිනුම් ශූරයන් බිහි වුණා අනිවාර්යෙන් ඔබ කළුතර පානදුර ගල්කිස්ස මේ ප්‍රදේශවලින් වෙන්න ඕන ගල්කිස්ස නේද සර් ඒ පැත්තටත් එහෙම සම්බන්ධයක් නෑ අනිවාර්යෙන් ඔබ වැව්මැදි රාජ්‍යයේ විශිෂ්ටයෙක් වෙන්න ඕන වැව්මැදි රාජ්‍ය කියන්නේ මොන පැත්තේ සර් අනුරාධපුර පොළොන්නරුව මේ වගේ ප්‍රදේශවල තමයි වැව්මැදි රාජ්‍ය කියලා කියන්නේ අපේ ආච්චි නම් අනුරාධපුර ඉස්සර මට කවදද වැරදුනේ අනිවාර්යෙන් එහෙනම් වැව්වල පිනුම් ගහපු සුපිරි කොල්ලෙක් වෙන්න ඕනේ මේ එහෙම වැව්වලත් පිනුම් ගහන්න හම්බුන්නේ නැහැ සර් ඒ මොකද අපි මේ අනුරාධපුරයෙන් ඉස්සර අජිත් එක මේ පයන කාලේට ඒ කාලේට මේ වැව් හිඳිලා නැති ක්‍රිකට් මැච් තමයි ගහන්නේ ඔබ බෙන්ති ඔබ නොදන්නවා වුණාට ඔබේ පවුලේ ලේ නෑයෙක් හරි අනිවාර්යෙන් දකුණු පළාතට එහෙම නැත්තම් මේ වැව්බැඳි රාජ්‍යයට සම්බන්ධ වෙන්න ඕන ඒ කියන්නේ සර් අපි මම දන්න තරමින් සර් මේ අපේ පරම්පරාවෙම කාරුත් ඉඳලා නැහැ එහෙම සමහරව මූලික දැකලවත් නැති මේ අපි මී ආතලේ ආච්චිලි ඉඳලාදී එතකොට ඇත්තටම ඔබ කොහේ කෙනෙක්ද රත්නපුරේ නේද සර්